කොහොමදකින් ඔයාලා හැම කෙනෙකුටම ඉතින් අද දවසේදී ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ පුංචිම පුංචි වීඩියෝ එකක්. ඉතින් මේක පුංචිම පුංචි වුණාට සෑහෙන ලොකු වැදගත් වීඩියෝ එකක් වෙයි ගොඩක් දෙනෙක්ට. ඉතින් අපි හැමෝම කැමති සිල්ව අරවාන වගේ එහෙම නැත්නම් පර්ල් නැත්නම් මොන හරි අරවාන වැරයිටි එකක් හදන්න. ඉතින් ඔතනින් අපේ දැන් ලංකාව තුල අවිජනනය කරපු මසුන් ඉන්න අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ අර සාමාන්‍ය ඉම්පෝර්ටඩ් මාළු අපි ඒ දවස්වල අඟල් 5 යන ගත්තේ. දැන් මේ වෙද්දී අඟල් 2.5 3 අපිට ගන්න ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. නමුත් සාමාන්‍ය අඟල් 5 මාළු වෙට ඩීප් එකක ජීවත් වෙන්න පුළුවන්. ඩීප් එකක් කියන්නේ ලොකු නෙමේ. සාමාන්‍යයෙන් අඟල් 15ක 18ක වගේ කිසි ගැටලුවක් නැතුව ඉන්න පුළුවන්. නමුත් මෙතන අඟල් 2.5 වගේ මාළු වෙට චූටි පැටි එකට කොහෙත්ම මේ වගේ ඩීප් එකක ජීවත් වෙන්න බෑ. අපි අනිවාර්යයෙන්ම මාළු වගේ ඉන්න කලින් ටෑන්ක් එක සකස් කරන්න ඕනේ යාට. මෙයාට සාමාන්‍ය අපි රෙකමන්ඩ් කරන්නේ අරවාන කෙනෙක්ට ලොකු ටෑන්ක් එකක් ගන්න කියලා. නමුත් අඟල් 2.5 වගේ චූටි පැටියක් ගන්නවා නම් ඔයා සාමාන්‍ය මාස 1.5ක් 2ක් 2.5ක් වගේ යනක අයා හොඳ වර්ධනයක් ගන්නකම් ඔයාට පුළුවන් පොඩි ටෑන්ක් එක අඩි 2ක වගේ කුඩා ටෑන්ක් එක දාන්න. ඉතින් මේ දාන්න කියන්නේ හැමදාටම නෙමෙයි අර චූටි මාළුව අඟල් 5ට විතර එනකම් විතරයි. ඊට පස්සේ ඔයාට පුළුවන් ලොකු ටෑන්ක් එකකට දාන්න. මොකද එකපාරට ගෙනව ගමන් ලොකු ටෑන්ක් එකකට දැම්මොත් මෙයාට ආහාර හොයාගන්න අමාරුකමක් එන්න පුළුවන්. නිතර නිතර පීනල මහන්සි වෙන්න පුළුවන්. ඒකත් එක්ක මෙයාගේ ඉමුනිටි ලෙවල් එක බහින්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඒ ගැන අවධානය යොමු කරන්න සහ පොට ලෙවල් එක අඟල් 5ට තිබ්බම හොඳටම ප්‍රමාණවත්. 5 හෝ 6 හොඳටම ප්‍රමාණවත්. සාමාන්‍ය බෝට චේන්ජස් දෙද්දී අනිවාර්යයෙන්ම දවස ගානේ බෝට චේන්ජස් දෙන්න මේ වගේ චූටි පැටියට අඩිය තියෙන කුණු ටික අදින්න. ටෑන්ක් එකෙන් අඟල් 5කට වතුරනම් තියෙන්නේ අඟලක් අඩු වෙලා අඟලක් පිරුණාම හොඳටම ඇති. ඒක දවස ගානේ කන්ටිනියු කරගෙන යන්න. මෙයා සාමාන්‍ය අඟල් 5ක 6ක ග්‍රෝත් එකකට එනකම් ටෙම්පරේචර් එක හරියට හදලා තියන්න. හීට එකක් නැත්තම් මේ දවස්වල සීතල දවස් නිසා අනිවාර්යයෙන්ම හීට එකක් බෑකප් එකේ තියාගන්න. මේ වගේ පොඩි මාළුවෙක් ගේන්න කලින් ආහාර වශයෙන් ඔයගලන්ට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට චූටිම පැටව හුරු වෙලා තියෙන ලයිව් ෆීඩින් වලට. ඉතින් ඔයගලන්ට ලයිව් ෆීඩින් දෙන්න අකමැති නම් සාමාන්‍යයෙන් ෆ්‍රෝසන් බ්ලඩ් වර්ම්ස් එහෙම තියෙනවා. ඒ වගේ හොයලා අරගෙන තියාගෙන දෙන්න පුළුවන්. කොහොම කරත් අඟල් 2.5 වගේ චූටි පැටියට එක පාට පෙලට්ස් වලට හුරු කරන්න යන්න එපා. මොකද ඒව බඩගින්නේ තියලා පෙලට්ස් වලට හුරු කරන්න අපි කාලයක් ගන්නවා කියන්නේ ලොකු රිස්ක් එකක් ගන්නේ මාළුවා. ඒ කියන්නේ මාළුවාගේ පැත්තෙන් ඒක ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. මාළුවට සමහරවිට මැරෙන්න උනත් පුළුවන් වීක් වුණොත් එහෙම. ඒ නිසා සාමාන්‍ය අඟල් 5 6 වෙනකන් මුකුත්ම කරන්න එපා. ඒ කියන්නේ ඉස්සෝ තිලාපි එතකොට බට්ට වගේ මාළු චූටි කෑලි වලට කපල ඉවරලා එයාට ෂණිකව හපහපින්නන් නෙමේ ගහපු ගමන් ගිලින්න පුළුවන් තත්වෙට චූටි කෑලි කපලා දීලා ඉවරලා එයාව තියාගන්න පුළුවන්. නැත්නම් ඔයා ලයිව් ෆීඩින් කරනවා නම් චූටිම එයාට කන්න පුළුවන් ප්‍රමාණය මොන හරි දෙයක් යූස් කරනවා නම් හොඳයි. ඉතින් ලයිව් ෆීඩින් දෙන්න කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ ඔයා දෙනවා නම් ඒක ඔයාට කරන්න පුළුවන්. නැත්නම් වෙන ක්‍රම තියෙනවා. අඟල් 5 වගේ මාළුවෙක්ට ටික කාලයක් ටික දවසක් බඩගින්න ඉන්න පුළුවන්. නමුත් මේ වගේ චූටි පැටියෙක් ඒ වගේ තිබ්බොත් එහෙම සමහර විට එයාගේ ඉමුනිටි ලෙවල් එක ඉක්මනට ඉක්මනට බහැලා ඉවර වෙලා මාළුවා ලෙඩ වෙන්න පුළුවන් මැරෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ටික කිව්ව විදිහ ස්ටෙප්ස් ටික ෆලෝ කරලා මේ වගේ චූටි මාළුවෙක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම හදන්න ගන්න. එතකොට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අද මේ චූටිම චූටි වීඩියෝ එක ඔයගලන්ට ලොකුවටම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියේදී අනිවාර්යයෙන්ම අරවාන කියන වීඩියෝස් ඔයගලන්ට ගෙනලා දෙන්නම්. ගොඩක් කල් ඉඳන් ගෙනලා දෙන්නම් කිව්වට තාම ගේන්න හම්බුනේ නැහැ. ඉක්මනටම දෙන්න. ඔයා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් the fishyflex කියලා තියෙනවා යන්න ගිහිල්ලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වීඩියෝ එක තවත් යාළුවෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් සහ ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන් ඒ ගැන පල්ලෙහා comment section එකේ comment එකක් දාගෙනම share කරගෙන යන්න. එහෙනම් ඊළඟ සතියේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. සුබ දවසක්.